පුන්න සඳවන තීදුටු සත පිනවන්න බුන්න රූපු මාතංග මත සීරද වෙන්න දන්නනි සත අප මුදලිඳු හට මෙන්න දෙන්න මේ පත සකි සිතු පෙම් වඩමින්න සසදර මන නන්ද වලුවද මකුලින්ද යුගතන පිරි කුන්ද ගනරන් කුඹුමෙන්ද මතවරවර නින්ද සසෝබන මනනන්ද කතනුඹ ළඟ නින්ද නොලැබුණි පවකින්ද කුන්ද මමන පොබ කළ මැති සඳුනි අසා අන්ධකාරයට ඇවිලු පහන ලෙසා නන්ද මගත දිලුනත් රූපෙන් සතෝසා නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා වැටිය බැඳ හොඳට පිට දෙන ඉසන්තාදු අටිය වඩන හැම කලමිකු නිස්තාදු සිටිය කතක් ගජමන්නම් කුප්පිදු දුනිය මද රදට හිටගෙන බොස්තාදු අප මේ පිවිසෙන්නේ ලංකා ඉතිහාසයේ ඕලන්ද යුගයටයි. ක්‍රිස්තු වර්ෂ 1656ටත් 1796ටත් අතරතුර වූ වසර 140කට සීමා වූ ඕලන්ද යුගයේ මෙරට පිහිටවනු ලැබූ යටත් විජිත පාලන ත්‍රිත්වයෙන් කෙටිම පාලන ලෙස හැඳින්විය හැකි. එහෙත් ඒ කෙටි කාලය තුළදී ලන්දේසීන් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය පුරා ඇති කළ බලපෑම් විශාලයි. එම සලකුණු තාමත් අපාතර ශේෂ වී ඇතුවා පමණක් නොව සිංහල සංස්කෘතියේ ඇතුළංග බවටද පත් වී ඇත. පුරා හත්මසක් වටලාගෙන සිටීමෙන් පසු වර්ෂ 1656 වූ මැයි මස 12 වනදා පස්වරු 3ට ලන්දේසින් කොළඹ කොටුව පෘතුගීසින්ගෙන් අල්ලා ගන්නට සමත් වුණා. ස්වාමීනි, ශ්‍රී ලංකාවේ අද වළංගුව පවතින රෝම ලන්දේසීන් අපට ඉතිරි කොට ගිය විශිෂ්ටතම දායාදයකි. අප තාමත් අනුගමනය කරන රෝමානු ලන්දේසි නීතිය කන්ද උඩරට දෙවන රාජසිංහ රජු හා ලන්දේසීන් අතර ගිවිසුමක් ඇතිකොට කොළඹ කොටුව පෘතුගීසින්ගෙන් මුදවා ගැනීමේ සටන මෙහෙය වූ ජෙරාඩ් වෑන් හල්ෆ් නම් ලන්දේසි සෙන්පතියා සිහිවීම පිණිස නම් කර ඇති හල්ෆ් ඩෝ නොහොත් හල්ෆ්ගේ ගම නමින් හැඳින්වෙන ස්ථානය අපරට අධිකරණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයේ වී තිබීම අහම්බෙන් සිදුවද ඒ කෙතරම් උචිත සංයෝගයක්ද? මේ සියල්ල අභිබව ලන්දේසියුගේ අභිමානය පිළිබඳ වෘත්තාන්තය හඬගා කියවෙන හොඳම ස්මාරකය තමයි ගාලු කොටුව.
අපි දැන් ඉන්නේ ගාල්ලේ කොටුපවුර මත. මම උදය සෙන්නකෝන්. මේ මගේ මිත්‍රයා පරණවිතාර මහත්මයා. ඔහු පුරා ලේඛන පිළිබඳ විශේෂඥෙක්. ඒ විතරක් නෙවෙයි. ඔහු ලංකාවේ ලන්දේසි සමය පිළිබඳ විශේෂඥෙක්. මේ වැඩසටහනේදී මට සහාය වෙනවා මගේ මිත්‍ර පරණවිතාර මහත්මයා. ගාල්ල දුර අතීතයේ සිටම නැවතුටක් හැටියට ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණු බවට හිතන්න ඉතිහාසයේ සාක්ෂි දක්නට ලැබෙනවා. ඒත් ගාල්ල ලංකා ඉතිහාසයට එකතු වන්නේ ක්‍රිස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන් මෙහි ගොඩ බැසීමත් සමග. ගාල්ල තුඩුව යන අරුද්දෙන පොයින්ටි ගෝල් නම් ස්ථානය සොයාගත්තේ පෘතුගීසීන් කියලා ඉතිහාසයේ කියනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ගාල්ල අද දක්නා ස්වරූපයෙන් විචිත්‍ර වූත් වැදගත් වූත් නගරයක් බවට පත් කළේ ලන්දේසීන්. ලන්දේසින් ලංකාවට පැමිණි බටහිර යුරෝපයේ උතුරු මුහුදට මායිම පිහිටි නෙදර්ලන්තේ නැමැති රටේ සිටයි. කලක් මෙම ප්‍රදේශයේ හොලන් හෙවත් ඕලන්දේ යනුවෙන් අපි හැඳින්වුවද ඒ නෙදර්ලන්තේ පිහිටි එක් ප්‍රදේශයක් විතරයි. බොහෝ කලක් ස්පාඤ්ඤ අධිරාජ්‍යයට අයත්ව තිබූ හොලන්, සීලාන්, උට්ටෙක්, හෙල්ඩර්ලන්ත්, ෆ්ලාන්ඩර්ස් නම් ප්‍රාන්තයන් විලියම් ඔෆ් ඔරේන්ජ් නමැති ජාතික වීරයාගේ නායකත්වයේ යටතේ ගෙන ගියා වූ සටනින් පසු 1521 ජූලි මාස 26 වෙනිදා නෙදර්ලන්තයේ ස්වාධීන ඒකීය රාජ්‍යයක් ලෙස යුරෝපා ඉතිහාසයට එකතු වුණා. ලන්දේසීන් සහ පෘතුගීසීන් අතර ආසියාකරයේ සහ ඉන්දියානු සාගරයේ වෙළඳාධිපත්‍ය සඳහා විශාල තරඟයක් තිබිලා තියෙනවා. මෙන්න මේ තරඟයේ ප්‍රතිඵලයක් නිසා තමයි ලන්දේසීන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඕලන්දේ ඇම්ස්ටර්ඩෑම් සිට ඩෝව මුහුදු තීරය හරහා කැනඩි දූපත් පසුකොට අප්‍රිකාවේ බටහිර වෙරළෝසේ සුබ පැතුමේ තුඩුවටද එතැන් සිට අප්‍රිකාවේ නැගිනිර වෙරළේ මොසැම්බික් දක්වා පැමිණ මැඩගස්කරයට ඉහලින් පර්සියන් බොක්ක හරහා නැගිනිර දෙසට යාත්‍රා කොට ඉන්දියාවේ මලබාර් වෙරළ දිගේ එදා ලන්දේසීන් ලංකාවට පැමිණියේ. මුලින්ම ලන්දේසීන් ගොඩ බැසීමට අදහස් කරලා තියෙන්නේ තිරිකුණාමලයට. නමුත් ඔවුන් තිරිකුණාමලයට කියලා ගොඩ බැහැලා තියෙන්නේ මඩකලපුවට බව ස්පිල්බර්ජන්ගේ ගමන් විස්තරය දැක්වෙන පොතේ තියෙන ලංකා සිතියම් බැලුවහම ඒ බව පේනවා. මුලින්ම ගොඩ බැස ලන්දේසි කණ්ඩායමේ නායකය තමයි ජෝරිස් ෆන් ස්පිල්බර්ගන්. 1638 සෙංකඩගල දෙවනි රාජසිංහ රජතුමා සමග ඇති කරගත් ගිවිසුමකට අනුව ලන්දේසීන් පරංගින්ට විරුද්ධව ලක්දිව මුහුදු තිරේ සටන් ඇරඹුවා. එම සටනින් පසුව 1640 මාර්තු 13 වෙනිදා ගාලු කොටුව ලන්දේසීන් අතර පත් වුණා. දැන් උදේ මේ තියෙන්නේ කොටු බැම්මේ අවස්ථා දෙකක්. මේ පෘතුගීසි කාලෙදි තිබුණු ස්වරූපය, මේ ලන්දේසි කාලෙදි තිබුණු ස්වරූපය. පෘතුගීසි කාලෙදි පෘතුගීසීන්ට බිය වෙන්න කාරණයක් තිබුණේ නැහැ මුහුද දෙසින් පැමිණි ආක්‍රමණ සම්බන්ධයෙන්. ඒ නිසා ඔවුන් මුහුද දෙසින් කිසිම ආරක්ෂක පවුරක් ඉදිකලේ නැහැ. නමුත් ඔවුන්ට බිය වෙන්න සිදු වුණේ ගොඩබිම දෙසින් පැමිණි ආක්‍රමණ සම්බන්ධයෙන් පමණයි. නමුත් ලන්දේසි කාලෙදී ලන්දේසීන්ට සිද්ධ වුණා ගොඩබිම දෙසින් පමණක් නෙමෙයි මුහුද දෙසින්ද පැමිණි ආක්‍රමණ සම්බන්ධයෙන්. ඒ නිසා ඔවුන් මේ කොටු බැම්ම වඩාත් විශාල කළා, වඩාත් ශක්තිමත් කළා, මේ ආකාරයෙන් සකස් කළා. නමුත් මෙහි තියෙන විශේෂත්වය තමයි පෘතුගීසි කාලෙදි ඉදිකළ ගොඩබිම දෙසින් ඉදිකළ දියාගල අඩි 18ක් පමණ පල්ලට තිබුණු බව මේ සිතියමේ දැක්වෙනවා. දැන් උදේ අපි ඉන්න මේ ඉදිරියෙන් තියෙන කොටු බැම්ම කෙළවරේ ඉඳලා එන පටු තීරය ඒ කාලේ තිබුණේ අඩි 18ක් පමණ පළල දියාගලක් හැටියට. දැන් මේ දියාගල දකින්නේ නැහැ ගොඩ වෙලා. දියාගලක් හැටියටයි ඒ කාලේ ඒක තිබුණේ. ලන්දේසින් මෙවැනි පවුරු බැමි බිහි කිරීමේලා ශූරයන් වුණා.
මීට ප්‍රධාන හේතුව මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටි තම මව් රට තුළට මුහුද ගැලීම වැළැක්වීම සඳහා ඔවුන් නිරන්තරයෙන්ම බැමි බඳිමින් කළ ව්‍යායාම. නෙදර්ලන්තය කියන වචනේ තේරුමත් පහත් බිම් රට කියන එකයි. දැන් උදේ අපි ඉන්නේ මේ මූන් බැස්ටියන් නැත්නම් චන්ද්‍ර අට්ටාලය කියන හරියේ. මේ අට්ටාල වලට එක එක නම් යොදන සිරිතක් ඒ කාලේ තිබුණ කිසියම් හේතුවක් ඇතුව. දැන් අපිට මේ සිතියම දිහා බැලුවහම පේනවා පෘතුගීසි කාලෙදී පෘතුගීසීන් වඩා ප්‍රිය කළා දෙවි දේවතාවුන්ගේ නම් මේ අට්ටාල වලට යොදන්න. නමුත් ලන්දේසි කාලයේදී භෞතික වස්තුන්ගේ නම් උදාහරණයක් වශයෙන් කියනොනම් ඉර හඳ තාරකා වැනි දේවල නම් මේ අට්ටාල වලට යෙදීම මේ අට්ටාල හැඳින්වීමට යෙදීමට ආරම්භ වුණා. සන් බැස්ටියන් නොහොත් සූර්ය අට්ටාලයත් මූන් බැස්ටියන් නොහොත් චන්ද්‍ර අට්ටාලයත් ස්ටාර් බැස්ටියන් නොහොත් තාරකා අට්ටාලයත් එදා ගොඩබිමින් පැමිණ සතුරු විතුරු ගැන සෝදිසින් සිටීම සඳහා සැදු බැලුම් කොටු තුනක් වුණා. ඊලෝස්, ක්ලීපන්බර්ග්, නෙප්චූන්, ට්‍රයිටන්. මේ කියන්නේ කාලතුවක්කු රඳවා තැබූ ස්ථාන. මේ ස්ථාන අතරින් ආරක්ෂාව සඳහා වඩාත්ම වැදගත් වූයේ ඊලෝස් මධ්‍යස්ථානය. මුහුද සහ ගොඩබිම දෙසට එල්ල කරන ලද කාලතුවකු එහා මෙහා කරන්න පුළුවන් විදිහට තමයි ඒ ස්ථානවල ඒවා ඒ කාලේ හයි කරලා තිබුණේ. මා මේ සිටගෙන සිටින ස්ථානයට යටින් තියෙන්නේ ලන්දේසින්ගේ හිරගෙදර. මේ පේන කවුළු දෙක සිරකරුවන්ට වාතාශ්‍රය ලබා දීම සඳහා ඉදි කරන ලද්දක්. ඒ විතරක් නෙවෙයි, සාගරයේ පැත්තර වෙන්නත් එක් විවරයක් තියෙනවා. මේ විවරෙන් කෙරුණෙත් සිරකරුවන්ට වාතාශ්‍රය ලබා දීම පමණයි. ඉතාමත්ම දැඩි ආරක්ෂා සංවිධාන ඇතුවයි මේ හිරගෙදර හදලා තියෙන්නේ. මේ තියෙන්නේ පොළොව යට ඇති හිරගේ තුලට හුලංගෙන වාකපොල්ල. එදා ලන්දේසින් මේ වාකපොල්ල සැලසුම් කළ තිබ්බේ මහමුහුද දෙසින් එන සුළං වැලි අර ඈත පේන කොටු පවුරින් වැදිලා පරාවර්තනය වෙලා හිරගේ තුලට එන පරිද්දෙන්. ආරක්ෂක බඩු බාහිරාදිය වෙඩිබේත් වගේ දේවල් ගබඩා කරන්න පුළුවන් විදිහට කොටුපවුර යටින් උමන් තනලා තියෙනවා. මේ උමන් කොච්චර විශාලද කිව්වොත් සමහර විට එකවර 100කට 200කට විතර නවාතැන් ගන්න තරම් මේවා ඇතුළේ ඉඩ තියෙනවා. මේ හැම තැනකම මුර කපුලුත් දකින්න තියෙනවා. කොටුපවුර ඇතුළත වුණත් විශාල ආරක්ෂා සංවිධානයක් ගොඩනගලා තියෙනවා මේ කාලේ මේ ලන්දේසින් විසින්. මං දැන් ඉන්නේ ආකස් ලුට් අට්ටාලේ උඩ. හරිද පරණ විතරන මහත්තයා? ඔව් උදේ හරි. මේ ආකස් ලුට් අට්ටාලය දැන් නම් පොඩ්ඩක් නවීකරණය වෙලා. ඒ කොහොම වුණත් මේ ආකස් ලුට් කියන නම මෙතෙන්ට ආවේ පුදුමාකාර විදිහකට. ආකස් ලුට් කියන්නේ නෙදර්ලන්තයේ ගමක නම. මේ ගමේ තමයි විලියම් ජාකෝබුස් කෝස්ට කියන ලන්දේසි සෙන්පතියා උපදිලා තියෙන්නේ. ඔහු තමයි පෘතුගීසින්ට විරුද්ධව
ගාලු කොටුව අල්ලා ගැනීම සඳහා බිහිසුණුම සංග්‍රාමය දියත් කරලා තියෙනවා. 1640 ජූලි මාසේ 16 වෙනිදා විලියම් ජාකෝබස් කෝස්ට කියන සෙන්පතිය කන්ද උඩට දූත මෙහෙවරක් සඳහා ගියා. ඌ ආපසු ගාලු බලා එද්දී නිල් ගලදී සිංහලෙන් අතින් මෙරුම් කෑවා. ඔහුට උපහාරයක් වශයෙන් ඕලන්දේ ඔහු උපන් ගමේ නම, ඒ කියන්නේ ආකස්ලූට් කියන නම මේ අට්ටාලයට යෙදුවා. උදේ මේ බලන්න, මේ ගඩොල් තාප්පෙටම හදාපුවා. මේකට ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ හුණු මිශ්‍ර බදාමක්. ඒ කියන්නේ මේ මිශ්‍රණය ඒ කාලේ හැටියට හුඟක් දිනුයි කියලාද? ඔව්, ඒ බව මේ බදාම තට්ටුවේ තියෙන ඝනකමෙන් පැහැදිලි වෙනවා. මේ සඳහා ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ මේ ප්‍රදේශයෙන්ම සොයාගත්ත ද්‍රව්‍ය. ඒ කියන්නේ වැලි, ඉරිගල්, හුණුගල්, ගුරුගල්. ඒ නිසා මේ බදාම තාප්පේ ස්ථාවරත්වයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. උදේ දන්නවද මේ කොටුව ඇතුලේ එකතු වෙන කුණු කසල ඉවත් කිරීම සඳහා ලන්දේසින් ක්‍රමයක් සකස් කරලා තිබුණා. ඒ ක්‍රමයේ සැලැස්මක් තමයි මේ පේන්නේ. ඒ ක්‍රමයට අනුව කොටු මෙම්මේ මුහුද පැත්තේ ඉඳලා කොටුව ඇතුළට විශාල කාණු කපලා තිබුණා. වඩදිය වෙලාවට මේ කාණු දිගේ ඇතුළට යන ජලය ඒ එකතු වෙලා තියෙන කුණුත් රැගෙන බාදිය වෙලාවට මුහුදට ඉවත් කරනවා. ඒක ස්වභාවිකව ඉවත් කිරීම සඳහා කුණු ඉවත් කිරීම සඳහා සකස් කරලා තිබුණු ක්‍රමයක්. ඒ සඳහා විශාල කාණු කටවල් මේ කොටු බැම්මේ ස්ථාන කීපයක සකස් කරලා තිබුණා. දැන් අර පේන්නේ එයින් එක් කාණු කටක්. ගාලු කොටුව තුළ ඇති වීදි සහ ඒවා දෙපස වූ පැරණි ගෙවල් දොරවල් ලන්දේසි සමයේ ආභාෂය තවමත් ප්‍රකට කරනවා. 1796 දී ලන්දේසි සමය කෙලවර වුවත් ඔවුන් විසින් බිහි කරන ලද ගාලු නගරයේ මූලික ආකෘතිය ශතවර්ෂ දෙකකට පසු අදත් ශේෂව තියෙනවා. එදා ගාලු පුරවරයේ පාලනය කළ ප්‍රධාන අණදෙන නිලධාරියා නොහොත් කමාණ්ඩර්ගේ නිල නිවාසය වූයේ මේ ගොඩනැගිල්ලයි. මේ ගොඩනැගිල්ල ගාලු කොටුව තුළ ඇති පැරණි ගොඩනැගිලි වලින් එකක්. පසු කලකදී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් විසින්ද මෙම ගොඩනැගිල්ල තම නිල නිවාසය ලෙස පරිහරණය කරලා තියෙනවා. හවුස් නොත් බෙයා හවුස් ගොඩනගිල්ල ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙන සමාගම් විසින් පාවිච්චි කරන ලද බඩු ගබඩාවයි. කුරුඳු, ගම්මිරිස්, ඇද්දල සහ මැණික් වැනි භාණ්ඩ සඳහා පෘතුගීසින් සතු වූ වෙළඳාම තමන් නතුකරගත් ලන්දේසීන්ට ශ්‍රී ලංකාවෙන් එම භාණ්ඩ ඉතාමත් අඩු මුදලකට ලබා ගැනීමට හැකිවීම බලවත් රුකුලක් වුණා. මෙම වෙළඳ භාණ්ඩ අතරින් ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා යුරෝපයේ ඉතා ඉහළ ඉල්ලුමක් තිබුණා. ලන්දේසින් තම වෙළඳාම් ප්‍රවාහන කටයුතු සඳහා රට අභ්‍යන්තරයේ ඇලමාර්ග පවා තනාගත්තා. අද තවමත් කොළඹ සිට පුත්තලම දක්වා දිවෙන ඕලන්ද ඇලමාර්ගය ලන්දේසි යුගයේ විශිෂ්ට නිර්මාණයක්. මෙම ඇලමාර්ගය සැතපුම් 60ක් පමණ දුරට මුහුදුකරයට සමීපව රට අභ්‍යන්තරයෙන් දිව යනවා. Oh.
ගාලු කොටුව තුල ඇති වැදගත්ම පැරණි ගොඩනැගිල්ල ලන්දේසි රෙපරමාදු පල්ලියයි. ලන්දේසි යුගයේ ආරම්භයේදී එහි තිබූ පෘතුගීසි ගොඩනැගිල්ල ඉවත්කොට මහා දේවස්ථානයේ වශයෙන් හැඳින් වූ නව ගොඩනැගිල්ල ඉදිකර තියෙනවා. ඒ බව දේවස්ථානයේ ඉදිරිපස ඇති ගාන්ටාර කුළුණේ සටහනින් පැහැදිලි වෙනවා. සමකාලීන යුරෝපීය දේවස්ථානවල ගෘහ නිර්මාණ ශිල්පයේ අනුව මෙම දේවස්ථානයේ ගොඩනගා ඇත්තේ ඒබ්‍රහම් අන්තෝනිස් නැමැති ගෘහ නිර්මාණ ශිල්පියාගේ උපදෙස් යටතේ. ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 1752 ජූලි මාස 4 වනදායි. පරණිතරණ මහත්තයෝ, මහත්තයා දන්නවද මේ පල්ලිය මෙතනම හදන්න හේතු වුණ සිද්ධිය මොකද්ද කියලා? ඔව්, 1752 ඉඳලා 1757 දක්වා ගාල්ලේ ලන්දේසි කමාන්ඩර්වරයා වෙහිටපු කැස්පාරිස් ද ජොන් යුවලට දරුවන් හිටියේ නැහැ. පස්සේ උන් බාරයක් වුණා තමන්ට දරුවෙක් ලැබුණොත් මෙතන දේවස්ථානයක් හදන බවට. ටික කලකින් ඔවුන්ට දියණියක් ලැබිලා තියෙනවා. 1755 අගෝස්තු 12 වෙනිදා ඇය ප්‍රථමයෙන්ම මේ දේවස්ථානයේ බෞතිස්ම කළා. ඒ දරුවාට තබා තිබෙන නම තමයි අද්‍රියානා යොහානා ද යොන්. මේ සිද්ධිය සටහන් කරලා තියෙන උපැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ඒ නමට ඉදිරියෙන් ද ගාල්ෂේ නෙදර්ලන්ස් කැරක් කියා ලියලා තියෙනවා. සුපේසලා සේවන්දි ලොකුගේ, I baptize you in the name of the Father and of the Son and of the Holy Spirit. Amen. 1758 දී මිය ගිය කැස්පාරිස් ද යොන් කමාන්ඩර්වරයා සිහිවීම පිණිස පල්ලිය පසෙක ඔහු විසින් පරිහරණය කළ ඇඳුම්වල ආකෘතියක් එල්ලා තියෙනවා. මේ දේවස්ථානය නිර්මාණයේදී මට දකින්න විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි දේවස්ථානයේ වහලේ බර දරා සිටීම සඳහා දේවස්ථානයේ ඇතුළත මැදින් කිසිම කණුවක් නොතිබීම. වහලේ සහ පොළොව අතර ආධාරක කණු නොදමා බාල්ක මත පමණක් වහලේ සිටිනසේ සැලසුම් කර තිබීම සුවිශේෂ සිද්ධියක්. විශේෂයෙන් එකිනෙක ලී මත මුදුන් ලීවල සමබරතාවයේ රැකෙන පරිදි වහලේ බිත්ති මත රඳවලා තියෙනවා. වහලේ බර පොළොව දරා සිටීමට තන්න ආධාරක කණු වෙනුවට යකඩ බාල්ක එකිනෙක වද්දා ඒ මතට මුදුන් ලීවල බර බෙදී යාමටයි සලස්වලා තියෙන්නේ. මෙම දේවස්ථානයේ වහලය ඉතා උසින් පිහිටා තිබීම වැදගත්. අර්ධ වෘත්තාකාර සීලිම නිසා මෙහි ඇතුළත පෙනුම විශාලයි. මුල් කාලයේදී මෙම සීලිම නිල් පාටින් වර්ණවත් කර තිබූ බවත් එයට දර්ශනීය දිලිසෙන තාරකා ඔබ්බවා තිබූ බවත් සඳහන් වෙනවා. මේ ඉපැරණි ලී කැටයම් වලින් උපවත් වූ දේවස්ථානයේ ඇති ගරාඳි වැටයි. ඒ අසලම තන ඇති දේශන කූඩුවේ කැටයම් ලී කැටයම් කලාවේ අති විශිෂ්ට නිර්මාණයන්. ලන්දේසි දේවස්ථානයේ තිබෙන ඉතාම වටිනා දේ මේ දේශන කූඩුවේයි කිවහොත් ඒ නිවැරදි. නුවරයුගේ ලී කැටයම් කලාවට සමානකමක් දක්වන මෙම කැටයම් ශ්‍රී ලංකාවේ ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් වලට සමානකමක් දක්වනවා.
මේ කැටයම් කර ඇති නෙළුම් මලක හැඩේ සියුම් ලී කැටයම් ලී කැටයම් කලාවේ අද්විතීය නිර්මාණයක් කියලා කියන්නට පුළුවන්. මේ හැම සිහිවටන පූර්වක යටම අදාළ තැනැත්තාගේ මලසිරුර තැන්පත් කරලා තියෙනවයි කියලා විශ්වාස කරනවා. උදේ මම එහෙම කියන්නේ මේ හැම ලේඛනයකම වාක්‍ය පටන් ගන්නේ ලන්දේසි වචන කීපයකින්. Here under rust එහෙම නැත්නම් Here under Licht begraven කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ ස්ථානයේ යට අදාළ තැනැත්තාගේ මලසිරුර තැන්පත් කරලා තියෙනවයි කියන එක. ලන්දේසි කාලෙදි මේ ප්‍රදේශයේ හිටපු ප්‍රභූවරුනුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙත් මැරුණාම මලසිරුර තැන්පත් කළේ මේ පල්ලියේ පොළොව යට. එතකොට පරණිතර මහත්තයා, මේ හැම පුවරුවකම මෙන්න මේ සටහන තියෙනවා. ඇයි ඒ සටහන? කාලය මැනීමට උපයෝගී කරගත් උපකරණයක සටහන. ඒ කියන්නේ සිංහලයෝ කාලය මනින්න පෑතැටිය උපයෝගී කරගත්තා වගේ. දැන් මේ මෙතන පේන කාලය මනින උපකරණයේ සටහනත් අර අතන පෙනෙන හිස්කබල සහ ඇටකටු දෙකේ සටහනත් මෙම සිහිවටන පූර්වවල යෙදීමෙන් අදහස් කරලා තියෙන්නේ කාලය සහ මරණය අතර ඇති සම්බන්ධතාවය පෙන්වීමට. දේවස්ථානයේ දකුණු පස දොරටුවේ සිට මීටර් 8ක් පමණ දුරින් පොළොව යටට යාම සඳහා උමං කටක් දක්නට තියෙනවා. එදා මිය ගිය ලන්දේසි නායකින්ගේ මලසිරු මෙම ద్వාරයෙන් රැගෙන ගොස් තමයි දේවස්ථානයේ මැද පොළොව යට තැන්පත් කරලා තියෙන්නේ. මේ සිදුරෙන් එහා අර ඈත බිත්තියෙන් එපිට මලවුන්ගේ ලෝකය. ඉස්සරන ඒ බිත්තියෙත් පුංචි කවුලක් තිබිලා තියෙනවා. මේ සුට යන්ට එන්න. නමුත් පසු කාලෙකදී බදායමක් දැනක වහලා කොහොම වුණත් අපි මලවුන්ට කරදර කරන එක සුදුසු නෑ. ඩල්රීන් බ්‍රෝහිය මෙනවිය ලන්දේසියුගේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ. ඇගේ පියා ආචාර්ය ආර්.එල්. බ්‍රෝහිය මහතා ලන්දේසියුගේ පිළිබඳව කළ පර්යේෂණවලට හවුල් වීමෙන් එම යුගය පිළිබඳව අත්දැකීම් සහ සිහිවටන රාශියක් ඈ සතුව තියෙනවා. මෙම සිහිවටන අතර මට වැදගත් යමක් තියෙනවා කියලා ආරංචි වුණා. දැන් මේක බොහොම ඉතිහාස බොහොම පරණ ටයිල් එකක්. මේ ඩච් හොලන්සි මේ ඒ කාලේ මේ දැන් අවුරුදු 300ක් පෙර මේ ජාති ටයිල්ස් ඒ රටේ හැදුවා. මේ නිතරම නිල් උයි සුදු මේ කොනේ තියෙනවා මේ ඩෙකරේෂන්. මේක මේ ටිපිකල් ඒ කාලේ ඩෙකරේෂන්. දැන් මම හොලන්ඩ් එකට ගියාකොට මම පොතක් ගත්තා මේ ඩෙල්ෆ්ට් මියුසියම් එකේ. මේ වාගේ තියෙනවා මේ පින්තූරක් හරි මේ ටයිල් එක වාගේම බලන්න මේ ඩෙකරේෂන් 40 තැනින් තියෙනවා මේ වාගේ 17th century මේ Dutch tile makers මේ Dutch හදන ටයිල් හදන මිනිස්සු හැදුවා මේ පින්තූරු මේ Christian Bible ගේ කතාවවල්. දැන් ඒ ජාති ටයිල්ස් තියෙනවා මේ රිදි විහාර දන්නව, කුරුණෑගල රිදි විහාර තියෙනවා. ඒ විහාර ඇතුලේ තියෙනවා මේ සෙට් එකක් මේ සුදුයි නිල් මේ 17th century Dutch tiles. ක්‍රිස්තු පූර්ව 150 දී ඉදිකරන ලද රිදී විහාරය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දක්. පසු කලෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1747 දී
මෙම ලෙන් විහාරය පිරිසකර කරවා තිබෙනවා. ගාල්ලේ ඉඳලා නම් සැතපුම් 142ක් පමණ තියෙනවා කුරුණෑගලට. කුරුණෑගල කැප්පටිගල පාරේ රිදීගම හන්දින් හැරිලා සැතපුම් එකයි කාලක් පමණ ගියාම රිදී විහාරේ හමු වෙනවා. ඔබanse මා බලාපොරොත්තු මිහිටියා. ඔව් පණිවිඩ ලැබුණා. මේ තියෙන ওই මහත්තයා කියන ලන්දේසි පිඟන් අඩුව. ඉතාමත් අලංකාර ලෙස සැතපෙන බුදු පිළිමේ ඉදිරිපිට මල් ලස්නට අල්ලා ඇති පිඟන් ගඩොල් පේලි දෙකක ජේසුස් ස්වාමිදරුවන්ගේ ජීවිත කතාවට සම්බන්ධ සිතුවම් දක්නට තිබෙනවා. නමුත් එම පිඟන් ගඩොල් පිළිවෙලකට අල්ලලා නැහැ. සමහරක් උඩුබැලි අතරත් සමහරක් තිරස් අතරත් අල්ලලා. ඒ අසලින්ම මෑතකදී තවත් සුදුපාට පිඟන් ගඩොල් පේලි දෙකක් අල්ලලා තියෙනවා. ඇත්තෙන්ම ලන්දේසි යුගයට සම්බන්ධ දෙයක් මෙතනට ආපු හැටි පුදුමයක්. ඒක හැම පුදුමෙන්ට දෙයක් නෙවෙයි. සිංහල රජුරුවොත් ලන්දේසිත් අතර මිත්‍රත්වයක් තිබුණා. ඒ මිත්‍රත්වය දියුණු කර ගැනීමේ ප්‍රතිමූර්තියක් මේක. සිංහල රජුරුව ලන්දේසින් සමග ඇතිකරගත්ත ඒ මිත්‍රත්වය මත ඔවුන්ගේ තෑගි හුවමාරු කර ගැනීමක් තිබුණා. ලන්දේසෙන් රජුරෝ සතුට කරවා ගැනීමට මේ පිඟන් ගඩොල් ගෙනත් රජුරන්ට බාර දීලා තියෙනවා. රජුරෝ ඒ කාලේ හිටිය මෙහි වැඩ හිටිය වැලිවිට සංගරාජහන්තුන්ගේ පළවෙනි ශිෂ්‍යයා වන තිබ්බතුආවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හාමුදුරන්ට ගෙනත් මේවා බාර දුන්නාම මේ විහාරස්ථානයේ මේ විදිහට මේ පිඟන් ගඩොල් අල්ලලා තියෙනවා. සිංහල රජුරෝ ලන්දේසින් අතර ඇති මිත්‍රත්වයේ උඩයි වැලිවිට සංගරාජහාමුදුරන්ට ලන්දේසේ නැව්වලින් සියමට දූත පිරිස ඇවලා උපසම්පදාව ගේන්න පුළුවන් වුණා. 1796 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ලන්දේසි යුගය අවසන් වුණා. ගාල්ල කොටුපවුරේ පිටපැත්තේ තිබූ ඕලන්ද වීඔසි ලාංජනී වෙනුවට ඉංග්‍රීසි ලාංජනී එම ස්ථානයේ ලෙල දෙන්නට වුණා.